බලධාරී ලෝතුරා බුදුරජාණන් වහන්සේ සිහියට නංවාගෙන තිසරණය සහිත පං්චසීලය සමාදංවීම සඳහා නමස්කාරය කියන්න නමුතස්ස භගවතු වහතුෝ සම්මා සම්බුද්ධස්ස නමුතස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්සතු Budang sarenangga cami Budang sarenanggacai Damang sarenangga cami Damang sarenanggacai sanggang sarenanggacai sanggang sarenanggacai de tiam pi buddang sarenanganggaca kamii Duti ammpi butang sarenangga cami Duti ammpi Damang sareangga cam gacchami Duti ampi dhammang saranang gacchami Duti ampi sanggang saranang gacchami Duti ampi sanggang saranang gacchami Tati ampi buddhang saranang gacchami Cami tati ampi budang saranang gacami tati ampi damang Ta ammpi daang sarenangga cami Tampi sanggang sarreangga cami Ta ammpi sanggang sarenangga cami dise serene gameang sampunang ama banti පානාතිපාතාවේරමනී සිකාපදං සමාධයාමි පානාධිපාතාවේරමනී සික්කාපදන් සමාධයාමි අධන්නාධානාවේරමනී සික්කාපදං සමාධයාමි අධන්නාදාානාවේරමනී සික්කාපදන් සමාධයාමි කාමි සුමච චාචාරර මනී කාපදන් සමාධයාමි කාමේසුමචචචාරාවර මනී සිக்காපදන් සමාධසාවාදාර මනී සිකාපදන් සමාධයාමි උසාවාදාාවර මනී සිකාපදන් සමාධ සුරමේරය මජ්‍ය පමාදட்டනරමනී சிக்கா pedang samaමමස්මමජ्य පමදටානවරමणසිකා සැරනනsං panance silang dhaangsadukुang sur kitakatwa අපමදි සපදතmbang බන්ති සමන්තාචක්කවාලි සුුවත්‍රගචන්තු දේවෙතා සද්ධම්මන් මනිරාජස්ස සුනන්තු සග්ග මොක්හෙදන් ධම්ම සවෙනකාලු අයං භදන්තා ධම්ම සවිනෙ කලෝ අයන් භාදන්තහා ධම්ම සවනෙකාලු අයන් බාදන්තහා නමුතස්සෙ භගවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සෙ නමුතස්ස බගේවිතු ඇරහතු සම්මා සම්බුද්ධස්සේ නමුතස්ස භගේවිතු අරහතු සම්මා සම්බුද්ධස්සේ විතක විචාර පීතිසුක ඒකගතා සහිතන් පටමජාන සකදාගාමි මගග චිත්තන් විචාර පීතිස්සුක ඒකගතා සහිතන් දෘතියජාන සකදාගාමි මග්‍යචි pit suke kageta Sahitang Ta ja sakedaggami mage cing suke kageta sahhiang catuttaj ja sakeagami magcing उपेङ्का एकागतासहितं पञ्चमज्जान् सकदागामि मग्चित्तं चेति इमानि पञ्च पि सकदागामि मग्चित्तानि मग्चित्ता नामा අදහා බුද්ධි සම්පන්න ගුණගරුක කාරුණික වාසනාවන්ත පින්මුතුනි, දසබලධාරී ලෝකනාත ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ මහනෙල්මල් සුවඳ විහින්දෙන ශ්‍රේමක පත්මෙන් සුදු බුදුරැස් විහින්දෙන දළදාා ඉස්පර්සිෙන්, ස්ටංග සමන්නාගත බ්‍රහ්මස්වරයෙන් ලෝකානුකම්පාවින් දේශනාකුට වදාල ස්වාසු දහසක් වු ධර්මස්කන්දිීෙන් බිඳක් හැම දෙනාම ශ්‍රවණය කරගන්නයි මේ අවස්ථාව උදාකරගෙන තියෙන්නේ. මේ දේශනාව සඳහා දායකත්වය දරණ පින්ංවතුනුත් ඔහොම වාසනාවන්ත වුණ ගැමුරු දහම් කොටසක් ලෝකයාට බෙදාදීලා සසර පුරාවටමත් තමන්ට ත්‍රිහේතුක ජාතිස්මරණක් ඥානයන්ගෙන් සමන්නාගත පින්වන්ත ජීවිත පෙළක් උදාකරගන්න හේතුවෙන නිවං අවබෝධ කරගන්න කවදා හෝ නමුත් ප්‍රඥා පාරමිතාවක් බවට පත්වෙන, පරමගම්බීර අභිධර්ම දේශනාවෙන් බිදක්, ලෝකයාට ධර්මදානයක් වසයෙන් බිදා දෙන්න අදමේ දේශනාවී දායිකත්වය දරණ පින්වතුනුත් පින්වන්ත බවට පත් වනා. ඒක නිසා සතුටු වෙන්නට ඕන, ලොවතුරා බුදුරජාණන් වහන්සේගේ උතුම් සී සද්ධර්මයයි මම මේ ශ්‍රවනය කරගන්නේ කියන මේ ගෞරවය මේ සද්ධාව ඇතිකරගෙන මේ ගැඹුරු දහම් කරුණු ශ්‍රවනය කරගන්නට ඕන. අපිට මේ වච්චන ටික පවා අහන්ඩ ලැබෙන්න්නේ පෙරපිනකට නැත්නම්, පින්මතුනි මේ ධර්මය අපි අභිධර්මකාරණ කියන්නේ නැතුව සරලව බණ ටිකක් කියන්න මමත් හරි කැමති එවනාට අපි මේ ගැමුරු ධර්මයන් කොහොම හරි ටිකටික හරි නිතර නිතර කියනකොට මටක් මගේ නුවන වැඩෙන්න. මේ පිින්මතුන්ට ඒන්තේම්ම නුවන වැඩෙන්න්න ධර්ම අවබෝධය කවදා හෝ නමු ලැබෙන්න්නට හේතුවක් වෙනවා. ඒක නිසා ධර්මගෞරවය බුද්ධ ගෞරවය හිත තුළ හොදට තබාගෙන මෙව ශ්‍රවණය කරගන්න ඕනි ලුහු කැපවීමක් කරඩෝන ගැඹුරු දහමක් ශ්‍රවණය කරන්නත්. අපේ හිත නිතරම ආශ්වාදයට හිතදුවන්නේ. කතාවක් අහලා ආස්වාදය විඳින්න. හඬින් ආස්වාදය විඳින් අපේ හිත නිතරම කැමැති දර්ශනයට වගේ දේවල්ලොල්ට. පින්වතුනි ධර්මය වුනත් යන්කිසි ආශවාදයක් විඳින්න සමහර ඇත්තෝ එහෙම ලෝබයෙන් යම් යම් කතාබස්තුම් ශ්‍රවනය කරන්න පුළුවන්. ධර්මය කියන්නේ එහෙම ලෝභයක් උපදවගන්න... අ කරනයි ක න්නෙමෙයි. ධර්මය කියල කියන්නේ පින්මතුනි සංසාරයේ දුග්ගින්න ගැන තේරුම් ගන්න අවබෝධයක් ඇතිකරගන්න කලකිරීමක් ඇතිකරගන්න සසර පිළිබඳව පංමතුනි අවශ්‍ය කරන දෙයක් තමයි ධර්මය කියල කියන්නේ. ඒකේදී යම් කතාවස්තුවකින් බුදුරජාණන් වහන්සේ වදාළ කතාවස්තුවකින් අපි බලාපොරොත්තු වෙන්නේ ඒ අනිච්චි දුක්කානාන්ම තිලක්ෂණ ධර්මයන්ට කොහොමහරි ලංවෙන්නයි. තේරුම් ගන්න බලන්නයි. ඒක නිසා පිින්මතුනි අපිට මේ උතුම් ධර්මදේශනාමය පින ඒකාන්තෙෙන්ම චතුරාරි සත්‍යය ධර්මය අවබෝධ කරගන්නම වාසනාව. ලැබේවා කියන පාර්තනයෙන් ආසිර්වාදයනොත්. නිවන්දකිනා ජාතිදක්වාම දේශනාමේ දායකත්තය දරණ පිින්වතුම් ජය රූපවාහිනී නාලිකාවින් මේ විදිහට මේ ධර්මදානමය පින කරගන්න පූජනීය උඩුදුම්බර කාශ්‍යප සාමීන්ද්‍රාණන් වහන්සේ කාරය මණ්ඩලේ තුළු හැම දෙනාටමත් උද උපකාර කළ හැමෝටමත් ඒකාන්තෙම් සමත විපස්ස භාවනා මග වැඩෙන්නටත් සමඳ විදර්ශනා භ මඟ වඩාගෙන ජරාමරණ සංසාර්දුකින් නිදහස් වෙන්න සුකා පටිබදාකිප්පා භිඥ්ඥා විදියට ලැබේවා කියන ආසිර්වාදයෙන් ධර්මදේශනාව ආරම්භ කරනවා තුනි අදාපි කතා කරන්න බලාපොරොත් වෙන්න ගියවතාව අපි සෝතාපත්ති මාර්ගසිත ගැන කතා කළ ඒවගේම අද අපි කතා කරන්නේ සෝතාපත්ති පල සිත පිළිබඳවයං විස්තරයක් සිද්ධ කරමින් ඊළඟට සකදාගාමී මාර්ගසිත සකදාගාමි පලසිත. අනාගාමි මාර්ගසිත අනාගාමි පලසිත. අරිහත් මාර්ගසිත අරිහත් පලසිත කියන මෙන්න මේ ධර්මයන් පිළිබඳව සවිස්තරාත්මක දේශනයක් තමයි පින්වතුනි මේ පුංචි වෙලාවේදී දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ. පංවතුනි සෝත ආපත්ති කෙලකිව සැඩ පහරට පත්තුනාය නිවන කරා යන සැඩ පහරට පත්තුනාය. ආශ්‍රව ධර්මයන් කඩාගෙන කාමාශ්‍රව, බවාශ්‍රව, දිට්ටාශ්‍රව, අවිද්‍යාශ්‍රව කියන ආශ්‍රව ධර්මයන් අතරෙන් දිට්ටාශ්‍රවය පින්මතුනේ සම්පූරණයෙන්ම නැති කරලා, විතරක් නෙමෙයි අනිත්්‍යාශ්‍රව ධර්මයන් වුනත් ටිකත් තුනී කරගෙන යංකිසි තැනකට පත්තනවද සංයෝජන ධර්ම මහා බැඳුම් දහයිෙන් තුනක්ම සම්පූරණයෙන්ම නැති කරලා අන්නේ අවස්ථාවට කියනවා සෝතා පන්න වෙනවා කියලා. සෝවාන් පලක්ස් පලසිත කියලා, වච්චනයක් මේ පින්මතුනුත් ඔබන් මාන් නිතරම කියනනේ ඇයි පල සිත කියල කියන වච්චනයෙන් භාවිතා කරන්නේ විපාක කිය නර්ථය තමයි පල කියලග ප්‍රතිඵලයගෙනගෙන ඒ අපි ඉදිනි ධාර භාවිතා කරන්නේ ඒකෙන් පලයක් තියෙන්නිපායකි ල අපි කියන්නේ ඒකෙන් ලැබෙන ප්‍රතිඵලය කියන එකනෙ යන්කිසි විදියගිම් පිින්ිදනි කඩයිම් තිීනෝන ජීවිතය සමහර අවස්ථාවලදී ඉගෙනගන්න ළමීක් නං සිිස්සත්ව විභාගිය. ිස්සත්ව විභාගයට මුහොන දුන්නට පස්සේ විභාගීම් පාස්සුනහම යන්කිසි එතනින් තිීන මට්ටම. තා ඒ ඇනි දැං අර තිීනර් තිච් විභාගයට පෙර තිබිච්ච අඥඥානකං. මෝඩකං සමහර වෙලාවට නූ ගච්කම්. අඩු පාඩු කන්ටිකම් මග හැරිලගීල්ල විභාගට හොඳට පාඩන් කරල දැ ප්‍රතිඵලේ ලබල තිීනවනි සාමාන්‍ය පෙළ විභාගීයට මොහුණ දීලි එක පාස්සනාට පසෙතන ලැබෙනෝ ප්‍රතිඵලයා ඒ ප්‍රතිඵලේ ගත්තාහම පිවතුනින් උසස් පෙළ කරන්න සුදුස්සෙක් බවට පත්වනා දැනුණ උසස් පෙල පාස්සනාට පසයා කැම්පස් යන්න සුදුසෙක් බවට පත්වනා සුදුසුමට්ටමට ලකුණු මට්ටන් ආවනන් එහනන්ගයා සුදුස්සෙක් බවට පත් වුණා. පින්වතුනි දැන් ඒවාගේ මේ ජීවිතයේදී හරි යම් භවයකද කෙනෙෙන් සෝතාපන්න වෙනවයකිම සෝවාන් මාර්ගසිත ලැබුවනං එක වතාවයි මාර්ගසිත ලැබෙන්නේ. මාර්ගය කියණිකේ ස්වභාවය තමයි යංකිසි විනාසේකට යම පචකරලා පින්වතුනි පච්කරන අවස්ථාව තමයි මාර්ග කියන මේ වච්චනය මාර්ග සිතකින් සිද්ධ කරන්නේ. යන්කිසි විනාශයක් කරන කෙලෙස් නැති කිරීමක් කරනවා.ඒ කෙලෙස් නැති කරන්නේ මොනවද. සෝවාන් මාර්ග සිතින් කරන කෙලෙස් සක්කායදිට්ටිය නැති කරනවා. එක ඇන් අර සම්පෝරණයෙන්ම ගන සං්ඥාාව ගන්න සම්පෝරණින් නැති කරන ගතිය තමයි විශේසයම සක්කාය දිට්ටිය නැති කරනවාය කියලා හඳුන්නනු ලබන්නේ. ගන සං්ඥාව ගන්න ගතියක් තියනව පේහිතේ සාභාවික ගතියක්. සමූහයක් වසෙන් පින්මතුනි අපි ගන්නවා අපේ ජීවිත අපි දකින්න ලැබෙන දේවල් සමහර වෙලාවට ස්තීරව පවතින ගතියෙන් වගේ නික අපි සදාකාලික ඉන්නෝවාගේ මම කියල කෙනෙක් ඉන්න වගේ මගේ කියල දෙයක්ය නොගේ ඔහොම ගැතියත්ති නොනි අන්නේ ගතිය පින්වතුනි සම්පෝරණෙන්ම නැතිවීමකට එහෙම උපදින කවදාවන් මේ සංසාර ගමනේදී එහෙම පහලවීමකට කවදාවත් යන්නේ නෑ කියන එක තමයි පින්වතුනි සක්කායදිත්්‍යය නැතිකරනවාය කියලා එවිදිරි නැවත හටගන්න නෑ. නැවත ඒ සක්කා දිට්්‍යියාගේ පහලවීමක් නෑ. ඉතකොට අ දියඇල්ලක් වැටනහම දියඇල්ලේ ජලමිදුගාන වෙන්වසයෙන් දකිනෝගේ තමයි මෙන්න මේ පිින්වතුන මේ ජීවිතය දැකීමත්. හිත දැකීම කය දැකීම. මේ රෝප පරන්පරාව නාම පරන්පරාව වෙන් වසයෙන් දකින ගතියක් තිය වෙන් වසින් වෙන්න වෙන්නම දකින ගතියක්. අන්න ඒ සක්කාය දික්්ටිය මම මගේ කියන ආත්ම දෘෂ්තිය, පින්වතුනී නැතිවෙලා යනෝ. විචිකිච්චාව සැකය බුද්ධාදී යටතැන් සැකය සීලවෘතවලට රැවටෙන ගතිය මේව නැතිවෙලා යනෝ. අන්නේ නැතිවීම පිංවතුනිී සෝවාන් මාර්ග සිත කියලේ අවස්ථාවට කියන. යං අවස්ථාවකදී යම් අංගයන් වැඩ කරලා හිතේ. යම් කිසි ධර්මතාවයක් හිතේ වැඩ කරලා. පිින්වතුනි ඔය ගතිය මොහොතකින් ෂණයකින් අසුරුසනක් ගහන පුංචි වෙලාවකින් එක චිත්තක්ෂණයකින් විනාසවෙලා යනවද අන්නේ ගතියයි සෝතා පන්න මාර්ග අවස්ථාව කියල කියන්න. ඒක පිින්වතුනි කාලයක් මේ වගේ අසුරුසන ගහන කාලෙ කොහොම කියල කියන්න බෑ ඉතාම පුංචි වෙලාවා. පුංචිම අවස්ථාවක් අසුරක් කියන එක පින්වතුනි අපි ඇගිලිතුඩු මහපට ඇංගිල්ල දබ ඇැගිලි එකතු කොල් ලර සද්දහෙන්න ගහන්නේ ඒ සද්දේන වෙලාව කියන්න බෑ ඊටත් සයුම්. ඇසිපිය ගහන අක්කිනිම් මීල නමත්තෝ කනෝකිරගැන්නේ. පින්වතුන ඇහැපිය ගහන කාලේට අස්යුම් ඉටත් වඩාසිවුම් පිතුනි මේ මාර්ගඵල හත්තරම ලබලනිවන් දකින්න තමන් ඔසවපු පය තබන්න වච්චන්න වෙලා ව්චන්න ඇකිල බුදුර යනන් වසේ වදාරලතිී නොනේ. තමහර පින තියෙනවනන් එච්චර වෙලාවක්කයි යන්නේ නෑ කියල දේශනා කරලතිනවා. පිහතුනි දැන් මේ සෝතා පන්න මාර්ගසිත කියලා ඒ විදිහට හඳුවනු ලබන්නේ. විදුලි කොටන එලියකින් හරියට රත්තරන් භාජනයක් දකිනොව වගේ වැඩක්. රන් භාජනයක් අතේ ති නො. කරුවලේ ඉන්නේ. විදුලි කොටන විදුලි එලියක් නිමේසියක් මොහොතක් වැටුනහම හන් භාජනය යම් දිශ්නයකින් පෙනුනද එහෙම්ම නැතිවෙලා ගියාද. අන්න ඒ අවස්ථාව තමයි සෝවාන් මාර්ගසිත කියල එවිදියට හඳුන්වන්න ඒ වගේ විදුලි කොටනෙළියකින් වගේ අන්නර සක්කායිදිට්ටිය විචිකිච්චාව සීලබ්බත පරාමාසගෙන සං්ඥෝජන ධරම ප්‍රහණය කරමින්. ප නිවන පිළිබඳව පුදුමාකාර දැක්මක් ජීවිතය කවදාවත් අත් නොවිඳපු පළවි නිව පංවතුන සිද්ධ වුණා. ඒ පලවිනි නිවනේ දැකීම නිවනී කියැන්නේ පින්වතුනි යංකිසි කෙලෙස් ධර්මයන්ගේ සම්පූරණ නිවීමක් වෙනවද. නිවීමි අවස්ථාවක් තියෙන බව ප්‍රඥා නැමැති චක්සුසේට දහම් මැසට මනාකොට පහළවීමක් තමයි සෝතාපන්න මාර්ග සිත කියල විදිට හඳුන්නන්න. ඒ නිසා යංකංචි සමුද්ධය දම්මන් සබ්බන්තන් නිරෝධ දම්මන් යමක් හටගන්න ස්වභාවීංයුක්තද අන්න ඒක නිරුද්ධ වෙන ස්වභාවන් යුක්තයි කියල දකින නුවනක්. ඒක තමයි සෝවාන් මාර්ගසිත කියල ඒවිදිට හඳුන්නනු ලබන්නේ. ඒක කියනවා පිින්වතුන දහම්මැස පහලවීම කියලා. දම්ම චක්කුම්, උදපාද දහම් ඇස පහල වුනාය තුන්වෙනි ඇසක් අවධි කරගත්තා ඒ කියලාර යෝග ක්‍රමෝල කියන්නේ කොන්්ඩලනී ශක්තිය ඇතිකරගත්තා ඇගල ඒක හහිමිකන්න වෙමි. මේ කියන්නේ තෙවනි ඇස අවධි කරගත්තා විශේෂ ඥානයක් එනම් පින්මතුන යංකිසි ධර්මතාවයකගේ දැකීමක් අන්නාර. වෙනස් නොවන තත්වේකම්ම දැක්මක්ත්. පිින්මතුනි අන්න ඒ ගතිය තමයි දම්ම චක්කුම් උද පාදියංකංචි සමුදය දම්මන් සබ්බන්තන් නිරෝධ දම්මන් කියලා. මොහතක් මොහොතක් ගානය ඇතිවෙන දේවල් ලේසියල්ලම නැතිවෙනසු භාවෙනුත් යුක්තයි. යමක් නැතිවෙනවද යමක් ඇතිවෙනවද. ඒ සියල්ල මේ මේ හේතුවන්ගෙන් යුක්තයි කියල මනාකොට පින්වතුනි වැටහීමකට පත්වෙනෝ. නිවන් දකින්න අවශ්‍ය කරන අංග අට්ටම සම්පූර්ණ එක විට ඔන්න එතැන් ඉදම් පිහිටනවා. ඒඇන ඒ අවස්ථාව පිහිටනෝ. ඒ අවස්ථාව එකටම සම්මාදිිට්ටිය සම්මා සංකප්පය සම්මාවාච්චා සම්මාකම්මන්ත. සම්මාජීව සම්මාවායාම සම්මා සති සම්මා සමාදී කියන. මේ අංග අට්ටම එකක්ක විට්ට පිින්වතුනි වැඩ කරන්නේ යං උත්තමේ එක්්ගීද. අන්නේ උතුමාට සෝවාන් මාර්ගසිත පහළ වෙච්ච අවස්ථාවයි. ඒ මාර්ගසිතත් එක්කම පිංවතුනි හරියට මොහෝ ගිනිජාලාවකට පිංවතුනි දැල්විලා දැල්විලා තිබෙන ගිනිජාලාවක්. සම්පූරණයෙන්ම පිංමතුනි නිවලදැම්ම වගේ වැඩක් තමයි මේ වෙලාවේදීමේ සිද්ධ කරලතියන්නේ. හරියට එකට වතුරජ්ගහලා නිෙවීමක් තමයි මේ සිද්ධවෙන්නේ පලඥාන සිතුවිලි ඊළඟට පහල වෙනෝ. එක ප්‍රතිඵල දැන් අපි හිතමුකෝ යංකිසියාගේ මානසික මට්ටම සිතුවෙලි හටගන්න තත්ත්ය. පිින්මතුනි අර සිස්සත්ව විභාගය සමත් ළමයෙක් ඒ ළමයාගේ තත්වේ ටිකක් අනිත් ළමයින්ට වඩා ඉහලින් හිතනගතයක් ඇතිවෙනවා වගේ. සාමාන්‍ය පෙළ කරන ළමීක් විභාගීෙන් පාසුනාම අනිත් ළමයින්ට වඩා ඉහලින් යමක් සිතනව වගේ. උසස් පෙලාදී විභාගයන්ට පාසුච්ච ළමයෙක් ඊට වඩා ඉහලින් හිතනව වගේ. පතුනි දැම් සෝතා පන්න විච්ච කෙනාට පහල වෙන සිතුවෙලි තුළ කවදාවත් ඇතිවෙන්නේ නෑ සක්කාය දිට්ටි හැඟීමක්. එක උපදින්නේ. විචකිච්චාවක් උපදින්නේ නෑ සීල උරුතවලට රැවටෙන ගතියක් හිතේ උපදින්නේ නෑ ඒ වාසනාව පින්ංවතුනි ලැබුච්ච උත්තමෙක් බවට පත් වන. ඒළඟට තමයි පලක් ්ඥාන සිතුවිලි පහළ වෙනම කියල කියන්නේ. දැන්ඒ කඩවම් අවස්ථාව ඒමනැත්නං අඒ විභාගාධීෙන් අර පාස්වෙච්ච ඒ වෙලාව පින්වතුනි යන්කිසි විදිියින් නැවතනුස් මරණය කරල සිතුවිලි පහලවෙන්නේ. ඒවාගේම කෙලෙස් නිවමින් ඇතිවෙච්ච සිතේ එල්ලිලා. නැවත නැවත සිතවෙලි පහලවෙනවට කියනවා පලඥාන කියලා ප්‍රති ග විපාකයක් ඒක. ඒකෙන් ලැබෙන්න අර කෙලෙස් නැසීමේ විපාකය ඒ කෙල්ලිය එල්ලි නැවත නැවත සිතවෙලි පහලවීම පංවතුන විපා පල සිත කියලේ විදිර හඳුන්නව ලබන. හොමසියුම් වැඩක්. සිවුන් අරමුණක් නැවත නැවත දැන් අපිහිතමක. මහා භයානක තත්ත්වයකින් ගංගාවකින් මෝරු කෙම්බුල්ලො වැනි සතුන් ඉන්න ගංගාවකින් පහුරකින් එඩ එගොඩ වෙලා බේරිලා පිින්වතුනි. අමාරුවන් ගොඩවෙච්ච මනුස්සේක නැවත නැවත අනුස්මරණය කරමින් පින්වතුනි යන් කිසි තත්ත්වයක් හිතේ ස්වභාවයක් ඇතිකර ගන්නවද. හැබැ ඒවාගේ නැවත අනුස්මරණය කරමින් උපදිනක් සිතුවිලි පෙළකට පල සිතුවිලි කියනම පින්වතුනි සිත හඳුන්නනු ලබනවා. එතනට පත්වෙනකං ඊට මෙහා කෙනෙකුට පින්මතු පලක් ඥාන සිතුවිලි පහලවෙන්නේනෑ. අපිට නිකන් වච්චනවස්සේයන් තේරුමක් දැනුමක් අවබෝධයක් ලබාගන්නෝ මිසක් ඒ වනාට අවබෝධය කියන පින්වතුනි ප්‍රත්‍යක්ෂඥානය ලැබෙන්නේ නෑ. ඉති ඒක නිසා සෝතාපන්න උනාය කියල කියන්නේ සම්පූරණයෙන් අපි ගියවතාවේ කිව්ව වගේ සතරපායෙන් සම්පූරණයෙන්ම නිදහස් වෙන ගන සං්ඥාාවෙන් දිට්ටියෙන් ගන්න ඇති නිසාම අපින් නිදහස් වෙනෝ. එක ලොකු වාසනාවත්. ඒක නිසා පුං්චි වෙලාව වටින් නෙති ඒකයි මේ ජීවිතයේ තේරුම් කරගන්න පුළුවන් අවස්ථාවක් අපිට උදා කරගන්න පුළුවන් මේ ධර්මය හින්දා. පින්වතුනි ඊළඟට අපිට අද කතා කරන්න තියෙන්නේෙ. සකදාගාමි මාර්ගක් ඥානය පිළිබඳව. සකං ආගාමි සකදාගාමි. සකං ආගාමි සකං කියනෙ එකේ බිින්දුවට, මදා සරේ කියල සූත්‍රයක් තියනොඔය ව්‍යාකරණ නීතියේ කච්ඡායන ව්‍යාකරන සම්ප්‍රදායේ. පිංවතුනි මදාසරී කියල ඒ බින්දුවට මයන්න වෙන්නත් යන් අවස්ථාවකදී පුළුවන් දයන්න වෙන්නක් පුළුවන්කම තියෙනවා. පිංවතුනි සකින් ආගාමී සකදාගාමී එකට දයන්න මෙතන වෙලා. ඊට පස්සේ පසුවතින ආගමි කියන එක අර දයන්නට ඇතුල් කරලා සකදාගාමී කියල පද හැදිලතියෙන. එක වතාවක් නැමතමි කාමලෝකී උපත කරා එන්න කියන එක තමයි සකදා ගාමී කියල කියන්නේ. එක වතාවක උපතක් ලබන්න පුළුවන් මනුස්ස ලෝකී කිලිකක් නෑ. ජවියලෝක හයෙන් හරි මනුස්සලෝකයේ හරි පිංමතුනි එක වතාවක් උපදින්න පුළුවන් තත්ත්වයක් එහෙම උපදින තත්ත්වයට හිත පිංමතුනි පච්කරගත්තු උතුමාට සකදාගාමී උතුමාය කිය කියනවායකයි සකදාගාමි පුග්ගලෝකෙලේ විදිට හඳුන්නු ලබන්නේ. සකදාගාමී වීම කියන එක ගිහි ජීවිතය තුළදිත් සිද්ධ වෙන සෝතාපන්න වීම ගිහිපින්වතුන් කොච්චර හිටියද සෝතා පන්න වෙච්ච අය එදා ජීවමානලෝතුරා බුදුරජාණන් වහන්සේගේ කාලයේ සැවැත්නුවර විතරක් පින්වතුන හත් කෝටියක් ජනතාව ඉඳල තියනවනි ධර්මිකයනි අදත්තිතින් කෝටිය එකසේ විස්සක් විතර ජනතාවක් ඉන්දියාවේ ඉන්නවනම් ඉතින් මේ කෝටියක් සැවැත්නුවර විතරක් හිටියාකිෙනක පුදුමයක් නෙමෙයි. එතකොට මේ හත්කෝටිය ජනත වත්තරින් පංකෝටියක්ම පින්මතුනි සෝතා පන්නයි. මොන වාසනාවත්ද. සෝතා පන්න ආරය පුද්ගලිය වැඩි දෙකෝටියත් තමයි බෞද්ධ පිරිසත් අ බෞද්ධ පිරිසත් හිටියේ. ඉතින් මේ කෝටි. ක් විතර හිටපු ජනතාව සෝතා පන්න සකදාගාමි අයි හිටිය ඔය ඇතර. දැන්වය අනේ පිඩු සිටතුමාගේ බාල දියනක් හිටිය සුමනා කියලා මේ සුමනා කියන දියනිය සකදාගාමී කෙනෙක්. දවසක් අනේ පිඩු සිතුමාට ලෙඩවෙලා මේ සුමනාදේවී අසනය පෙවෙලා ඉන්නකොට පින්මතුනේ තාත්තගියා බලන්න දුවේ කොහොමද. ගේ දුවේ කොහොමද සැපසනීපාදී වසින් අහන කොට කිව්වේ මල්ලයේ කියල කතා කලා දැ සැපදුක් විචාරණකට මල්ලි කියල තාත්තර කතා කලේ ධාත්ත හිතු අනේ පිස්සු ඇටිල දන්නේ අයෝ විකාර වෙලා ඉන්නේ කියලා නොබෝ වෙලාවගින් පින්වතුනි කලුරිය කලා. අන්තිමේදි තාත්තර පුදුම දුකයිද දුව අනේ කතා කළේ මල්ලි කියල සිහිවිකල් වෙලා කියලා ඒ වෙලාවේදී තතාගතයන් වහන්සේ ගාවට ගිල්ල කරුණු විමසන ගොට බුදුරන්හක වදල ඔ ඔබ මල්ඩි තමයි ඉතින් සහෝදරෙක් තමයි වෙන්න පියාවනාට. ඔබට වඩා ඉහළ මාර්ගඵලයක් ඔබේ දියනිය ලබාගෙන තියෙනවාය. ඔබ සෝතා පන්න ඔොබේ දියනන සකදාගාමී කිය අරකිවි. ඒවාගේ පිංවතුනිමි ගිහි ජීවිතයක් ගත කරමින් ඉන්න කාන්තා පවා පින්වතුනි සකදාගාමී අය දතියනෝ අනාගාමී අඇත් ඕන තර ඉදලතින බලමු අපි මේ සකදාගාමී කියන තත්වය මොකක්්ද කියලා පින්වතුනි සකදාගාමි මාර්ගසිත කියල කියන්නේ ඔය අපේ හිතේ පින්වතුනි තරහායන ගතියයි ඇලන බැඳෙන ගතියයි යන් කිසි මට්ටමකින් තියෙනවනි ක සෝතාපන්න වුනත් තරහායන ගතියත් ඇලෙන බැඳින ගතියත් තින කොච්චරාර වෙන්කරලා දැක්කත් වෙන්වසයෙන් දැක්කත් සත්්‍යයෙක් නෑ ජීවයෙක් නෑ සූ්‍ය වූ ධාතුමාත්තරයක් කියල දැක්කත් පවතුනි හිතේ තියෙන ඒ ගතිය ඒ දකින එක ස්වභභාවයක් පිින්වතුන ඒ වනාට බැඳින ගතියතාම හිතේ තියෙනවනි අපිට තියන්නේ හත්වයෙක් නෑ පුද්ගලෙක් නෑ කලමි වචන ටිකක් ඔස්සේ දැනුමක් ලබා ගැනීම විතරයි දැකීමක් හරියට නෑන. නමු සෝතා පන්නාරයන් වහන්සේ දකිනවා හැබැයි පින්වතුනි ඒ වුනා ඩ අර ඇලෙන්න ගතිය බැඳින ගතිය ඒ හිතේ තාම තියෙනවා. ඒක හැබැයි පිින්වතුනි යම්මට්ටමකට තුනී කළහම, කාමරාගයයි පටිගයැයි කියනමිත් දෙක අන්නේ තුනී කියනව තුනී කරනවයි කියල කියන්නේ පින්මතුනිි නිකං අර සාමාන්‍යෙන් ද තරහා යනක දවසට නිතර නිතර සිද්ධ වෙනෝ සමහරත්තන්ට. හැබැයි පිංමතුනි මේ සෝ සකදාගාමිාරයන් වහන්සේට එහෙම තරහක් කෙනවා කියන දවසක් හොයාගන්න බොහොම අමාරුයි. තුනී බොහොම සවුම් එකත් තිබුණත් අනිකම් වෛර වෙන්නේ නෑ දිගට පවතින ගතියක් නෑ ඒ වෙලාවට හටගත් එහෙම නිවිල ගියා. ඒවගේ තමයි පිින්මතුනි. ඇලින්න බැඳින ගතය අපේ හිත තුළ තියෙනවා නිකන් දෙපාරබ් බලන්න හිතනව නැවත දෙපාරක් අහන්න හිතනෝ නික උපාදාන කරගන්න ගතිය තියෙනනේ සද්ධයකින් ගඳ සුවඳකින් රසකින් ඉස්පර්සයකින් දර්ශනය කොයින්හරි පිංවතුනි ඔය වගේ ඒ උපාධාන කරගන්න ගතිය අඩු වෙලා අල්ලන්න දෙයක් නෑ වැටහම් වැඩි ඒක නිසා පින්මතුනි ඒ ඇලෙන බැඳෙන ගතිය කලා තුරකින් ඇතිවෙන් යන්තන් නැතිවෙන් ඇැතිවුණන් ලොකුවට පවතින්නේ නැතිවෙන්න අන්නේ ගතියයි පින්මතුන සකදාගාමී කළගෙන තුනී කරලයි කෙන්න තුනී කරලගෙන අඩු වෙලා හටගන්න ගතිය නැත්තටම නැතිවෙලාම නෙමෙයි හැබැයි යංකිසි මට්ටමකින් අඩු වෙලා කියන එක තමයිඒ කියන්නේ ඇති එමදු උත්තමයාට ජීවත් එෙන්න්න පුළුවන් වෙන්නේ කාමලෝකයේ එක භවයක විතර ඇත එක භවයක් දවාගන් ඉන්දන සක්තිය තිේනවවාගේ පින්මතුන සක්ති ටිකටික ඉදන නැති කිරීමක් තමයි දැම් මේ විදියට මේ සිද්ධ වෙන්නේ. බලන්න. හරියට ස්වභාවය පහංආලෝකයකින් රම්බඳුන බැලුවාවාගේ, වැඩක් තමයි පින්වතුන මේ කෙනාට නිවන ප්‍රත්‍යක්ෂවීම සිද්ධ වෙන්නේ. එදි ඒක නිසා හොඳට පැහැදිලිවයි සිවුම් විදිට පෙනෙන්නේ නැතිවුුණට යම්මට්ටමකින් පිින්වතුනි පේනෝ. ජීල්ලඟට දැන් ොහොම සකදාගාමි අවස්ථාව අපි දැන් මාර්ග අතරම ගැන කතා කළහොත් ඇතකට අනාගාමී මාර්ගය අරිහත් මාර්ගය කියලා ඔහොම අපිට තවිස්සරහට මාර්ග පල මාර්ගඥාන දෙකයි පලක්ඥාන දෙකකුයි තියෙන ඕන කතා කරන්න. එතකොට සකදාගාමී පලසිත කියල කියන්නේ පින්වතුනි අර කෙලෙසුම් දුනී කළහම යංකිසි මට්ටමකින් තමන්ගිහිතේ ඇතිවෙනවද ගතියක් අන්න කෙලෙස්තු. රපු අ එක අවස්ථාවකද අසුරුසනගාන පංචි වෙලාවකද. මාර්ගසිත කියන අවස්ථාවේදී තුනී වුුණාද. ඒමානුස්මරණය කරමින් නැවත නැමත පිංමතුනේ ය තමන්ගෙහිතේ සිතුවෙලි පහල වෙනවද අන්නේකට කියනවා. පලක්ඥාන අවස්ථාව කිය ඒ විදිට හඳ නොනු ලබනවා. ඒකනිසායි ඊළඟට පින්මතුනේ, අනාගාමී කියල කියන්නේ නැවත මේ කාමලෝකයට නොයන කියන තත්ත්වය තමයි අනාගාමී කියලනෙ ආගාමි අගමි අනාගාමි අනාගාමි. ආගාමි අනාගාමී කියල එක පදවෙං වෙලා වසින් ඇවිදිට හැදෙනෝ. නැවත කාම ලෝකයට එන්නේෙ නෑ. දිවිය ලෝක හයේ උපදින්නෙත් නෑ. මනුලෝප දෙන්නෙත් නෑ සතර අපායට කොහොමුවත්ම යන්න අවස්ථාව නෑ. මේ එකුලොස් කාමලෝකයේ පින්මතුනි උපපත්වය ලබන්නේ නෑ කියන එක තමයි අනාගාමී කල කියන්න එහෙනම් කොහෙද උපදින්නේ බ්‍රහ්ම ලෝකයේ උපත්ය ලබන්නේ. බ්‍රහ්ම ලෝකයේ සාමාන්‍ය බමලුව නමෙයි අවේහ අතාප සුදස්ස සුදස්සි අකට. කියනම ලෝකවල තමයි උපපත්ය ලබන්නේ. ඒ නිසා සුද්ධවාස බඹලොව උපදින්නට අවස්ථාව උදාකරගන්නේ කාමරාගේ දුරුකරපුත්තමියෝ තරහ දුරුකර පුත්තමෝ නැවත තරහහට ගන්න කෙනෙකුට කවදාවත් සුද්ධවාසුම දෙන්න බෑ. ඒ වගේම නැමත කාමරාගය ඇති වෙන ඇති ට කනට නාසයට දිවට සරේරයට බැඳෙන ගතිය. යමිකුගේ හිතේ තියනවද අන්න එමඳ කෙනාට පින්මතුනි සුද්ධවාස බඹල උපදන්න බැ සුද්ධ ආවාස සුද්ධ සත්්‍යයන්ගේ වාසස්ථානයේ නිසා පිරිසිදු උත්තමයන්ගේ කාමරාගේ පටිගේ කියන මේ කෙලෙස් දුරු කළහම සංඥෝජන දුරු කළහම අතිස්සේ පිරිසිදු සත්‍යයෝ උත්තමියෝය කියනික තමයි. ප්‍රහතන් වහන්සේලත් ඔොයකි වැඩ ඉන්නවා පිින්වතුන අන්න එමදූ උත්තමයන්ට කියනවා සුද්ධවාසික සත්තුයෝ කියලා. සුද්දාවාස ලෝකවලින් මනුලොවට ඇවිල්ලතිී නෝ. සුද්ධාවාස කායිකානන් දේවානං සද්ධන් සුත්වා අන්න හෙම කියල කියන්නේ. අකනිට්ට කා දේවා සද්ධ මනුස්සා ේසුම් ඔය විදියට කියන්නේ. සුද්වාස පවතුනි සුද්ධාවාස කාහික දෙවුලු කියන්නේ පංච සුද්ධාවාස අවිහ අතප්ප සුදස්ස සුදස්සි අකනිිට්ට කියනමිල් ලෝක. ඉදිම්මි ලෝක පහහි උප්පත්්‍යය ලබනෝ. ඒ අනාගාමී උත්තම නැවත කාම ලෝකයට එන්නේ නෑ. එදවට ඒ කාමරාග පටික කියන සංයෝජන ධර්ම දෙක. සම්පූර්ණයෙන්ම නැවතන ූපදින තත්ත්වයට යම් අවස්ථාවකදී පත්වනාද. ඕක නැතිවෙන්න අසුරුසන ගහන පුංචි වෙලාවක් කච්චන්නේ නෑ. එතින් ඒ අවස්ථාවට පත්වනාද එතැන් ඉදන්ඒ අරමුණු කරමින් නැවත පහල වෙනුවදසි අන්නේ අවස්ථාවට කියනවා පිංවතුන පලஞාන සිතුවිලී කියල පල. අනාගාමි පලක්ඥාන සිතුවිලි කියලා. ඔය විදියට හඳුන්නන ලබනවා. ඊළඟ කාරණය තමයි පිින්වතුනි අරිහත් මාර්ග සිත අරිහත් පලසිත. අරිහත් මාර්ගය කියල කියන්නේ තව සංඥෝජන මහා බැඳුම් පහක් සම්පෝරණෙන්මැනැති කරනු. රූපරාග්, අරූපරාග මාන උද්දච්ච අවිද්‍යා. කියන මේ පහ සම්පූර්ණයම නැති කරල මහබන්ධනයන්ගින් නිදහස්වෙලා පරම සාන්ත්‍යවබෝධ කරගත්තු අවස්ථාවතමයි අරිහත් මාර්ගක් ඥානසිත කියල කියන්නේ. එදවට ඒ තුළින් පින්මතුනි බුද්ධපුත්‍රයෝ බවට පත්වනා සාමී බවට පත්වනා නැවත කෙලෙස් සටගන්නේ නැති බවට පත්වනා. පවතුනි නික්ලේසිී රහතන් වහන්සේලා කියනම නම විවාහාර කරන්න පුළුවන් තත්ත්වයට පත්වනවා. පින්වතුනි දැම්මි රහතන් වහන්සලා අරහ උච්චති රහතන් වහන්සේලා කියල කියනවා සම්පෝර්ණයෙන් මහත සංසාර චක්කාරු. ඒක අනෙම සංසාර චක්කරය නැතිකරපු නිසා. සංසාරයේ කෙලිස්ගිනි සම්පූරණෙන්ම දුකට හේතුවුණු කෙලිස්ගිනි නැති කරපු හින්දා. උන්වහන්සේලා තුන්ලෝවා සිංගයාමිස පෙතිපත්ති පූජාවන් පිළිගැනීමට සුදුසූ හින්දා, මේ දෙන සූපසය සාමි පරිභෝගයෙන් පරිභෝග කරන්න සුදුසූ හින්දා. රහසිංවත් පවක් පිින්වතුන නැති පිරිසිදු හදමඩලක් ඇති හින්දා. පින්ංමතුනී උත්තමයන්ට අරහන් කියනවච්චනය භාවිතා කරනවා රහතන් කියන වච්චනය භාවිතා කරනවා. ඉතිං රූපරාග රූපලෝකවල බ්‍රහ්මලෝකවල උපදින්නතින ආසාව. අ පතු රෝපේ නැති බමලෝ උපදින්නතින බ්‍රක්්මලෝක හත්තරය උපදින්නතින ආසාව. මාන්‍ය මනින ගතිය, අසවලාට වඩා උසයි මම කොටයි මම මේ වගේ උගත් මම නෝගත් මම මේ විද්‍යයට එකඒක විදිහට මනින ගතියක් තියෙනවන ඒ ගතිය. උද්දච්ච කලබලකාරී නොසන්සුන්කම අවිද්‍යා කියන්නේ හම්පූරණම නොදනොවත් මෝහය මේ කියන කාරණා පහම සම්පූරණෙන්ම නැතිකරපු උතුමා තමයි රහතන් වහන්සේ කියල පිින්වතුනි ඒ විදියට, ඳන්නනු ලබන්නේ. ඒක නිසා මෙන්න මේ කියන අවස්ථා හතර පිළිබඳව විස්තර කළ ඉදිරි සතියේදී අපි මේ හතරෙන් සිත් හතලිහක් හැදෙන්නේ කොහොමද ඒ හතලි ලැබෙන්නේ කොහොමද කියලා බිස්තර කරලා දෙන්න බලාපොරොත්වෙන් අද දේශනාව නිමාවට පත්කරනවා මේ දේශනාව සඳහා, බොහොම සද්ධාවෙන් ගෞරවීන් සැදැහැදි දායකත්වය දරපු පින්වත් හැම දෙනාටම ඒ ආන්තෙෙන්ම හිතනපතන සියලු පැතුමං ඉෂ්ටවේවා නිදුක් නිරෝගී භාවය දීර්ගායු සම්පත්්‍යය ලැබේවා අද ධර්මස්්‍රවනය කරන ලක්වැසි ලොෝවැසි සියලු ජනතාවටමත් අයුරාරෝග්‍ය සැපවිහරෙන සැලසේවා. ඒවගේම උඩුදුම්බරකාශ්‍යප සාමීන්ද්‍රයණන් වහන්සේට ජයිටවී කාරයේ මණ්ඩලේට, සියලු දෙනාටම ඕපාත රජවංගලාරන්නේ සේනාසනී සිට පටිගත කරන්න හිමහත් කැපවීමකින් කටයුතු කළ පූජනීය මිනුවන්ගමු අරණ විහාරී සාමින් වහන්සේට ඒේවගේ ත මල්ලිට ඒවගේම සචිත් මල්ලිට පිින්වතුන් හැම ෝටම සෙත සාන්තිය ජහපතම උදාවේවා. ඒවගේම පාරමී ගුණ දියුණුුවේවාකායිචිත්ත පීඩාවක් කිසි විටකවන්නොම වේවා. තායික මානසික සැනසිල්ල ලැබේවා නමිින්මිය පරලවගිය සියලොම ඥාතී හු මේපින් අනුමෝදං වෙත්වා සියලු දෙවියෝත් අනුමෝදං වෙත්වා. දෙවියන් සහිත ඥාතීන්ට සෑම දෙනාට මත් ජරාමරණ සංසාර්ධකෙන් නිදහස් වෙන්න. හේතුවාසනා වෙත්වා කියන ආසිරවාදය පුුණ්්‍යානුමෝදනාව සිද්ධ කරනවා. ආකා සට්ටහා්චබුම් මට්ටා දේවානාගා මහිද්දිිකා. Punyantang anu modit cirangrakan ciran ciran cirang tu senang cirang rakan tu senang cirang tu budde tu tuang sadati semedenateme teruang